පැතුම් ඒ තමයි අවිතිගේ ජීවිතය වෙනස් කරපු කෙනා. දීප්තිගේ බලකිරිල්ලත් එක්ක ඇගේ ලොකු අම්මලගේ ගමේ යන්න අවිති කැමති වුණේ මේ ජීවිතේ කාන්සියෙන් ගෙවිලා යන එක ටිකක් මගහරව ගන්න හිතාගෙන. එහිදී තමයි පැතුම් ඉස්සෙල්ලම අවිතිව දකින්නේ. දැකපු මොහොතේම ඇගේ නිහඬ බවට ඔහු කැමති වෙන්නේ ඇයට ඇති ඇල්මත් වැඩි වෙන අතරේ. එයා ටිකක් සයිලන්නේ. පැතුම් දීප්තිගෙන් අහන්නේ ඔහේ ඈත බලාගෙන කල්පනා කරන අවිතිව පෙන්නලා. ඒකි ඔහොම හිටපු කෙල්ලෙක් නෙමේ පැතුම්. සමහර දේවල් ඒකිව ඔය විදිහට වෙනස් කෙරුවා. දීප්ති කිව්වේ කනස්සල්ලෙන්. අහිංසක කෙල්ලෙක් වගේනේ. පැතුම් එක දිගටම අවිති ගැන තොරතුරු දැනගන්න උත්සාහ කෙරුවා දීප්තිගෙන්. පැතුම් කියන්නේ දීප්තිගේ ලොකු අම්මගේ බාල පුතා. දීප්තිගේ වයසෙමයි. දැනට පෞද්ගලික ආයතනයක පුහුණු නිලධාරියෙක් විදිහට වැඩ කරන පැතුම්ට හොඳ ඉගෙනීමක් වගේම හොඳ ගතිගුණක් තිබුණා. මිල මුදල් වුණත් පරම්පරාවෙන් උරුම ඔවුන් ගත කළේ හරිම සරල ජීවිතයක්. ලොකු අම්ම වුණත් ආගම දහමට ලැදියාවක් තියෙන අහිංසක ගෑනු කෙනෙක්. පැතුම්ගේ හිතේ අවිති ගැන මොකක් හරි අදහසක් තියෙනවද? සතියක් විතර එහි ඉන්න අතරේ දීප්ති පැතුම්ගෙන් ඇහුවේ අවිති ළඟපාත නැති වෙලාවක් බලලා. මං හිතන්නේ ඌ ඇත්තටම දීපියෝ මට අවිති ගැන අදහසක් තියෙනවා. පැතුම් කෙලින්ම එහෙම කිව්වා. හා හා දැන්ම ඔහොම බලලා ඒකව අවුල් කරගන්න නැතුව ඉන්නවා කියපු දීප්ති අවිතිවයි පැතුම්වයි තනි කරන්න පුංචි උත්සාහයකත් යෙදුණා. ලොකු අම්මේ අපි අමුකෝ අර පොඩි නමෝ ටිකක් බැහැ දකින්න. දීප්ති කිව්වේ කට්ටියම පහන් පත්තු කරලා මල් පූජ කරලා වැඳ පුදාගෙන ඉවර වුණාටත් පස්සේ. මාසයකට දෙකකට ඉහතදී පැවිදි දිවියට ඇතුළත් වෙච්ච පොඩි නම හරිම පින්වන්ත පාටයි. උපාසක උපාසිකාව පොඩි නම එක්ක නිතර කතා බහ කරන්නට යෙදුනේ ඒ නමට තවමත් වයස අවුරුදු 10ක් පමණ වූ නිසාමයි. සිවුරු පෙරෙව්වට පොඩි නම තාමත් දඟකාරයි. ඒ විතරක්ම නෙමෙයි උන්වහන්සේ කතාවටත් හරිම චතුරයි. දීප්ති ලොකු අම්මව එක්කගෙන අවිති බුදුන් වඳින අතරෙම එතනින් නැගිටලා යන්න ගියේ පැතුම්ට ඇසක් ඉඟිමරන ගමන්. ටික වෙලාවක් යනකොට අවිති බුදුන් වැඳලා ඉවර වෙලා බලද්දී හිටිය පැතුම් විතරයි. කෝ දීප්තිලා අවිති හිමීට පැතුම් දිහාට ඇවිත් ඇහුවා. එයාලා පොඩ්ඩක් එහාට ගියා. අවිති හිමීට ඇවිත් හුළඟත් එක්ක නැලවෙන පහන් සිළු දිහා නිසොල්මනේ බලාගෙන හිටියා. අවිති ඒ හඬින් අවිති ටිකක් කලබල වුණා. ඇය පැතුම් දිහාට හැරුණේ තිගැස්මත් එක්ක. ඇයි අපොයි මොකෝ මේ කලබල වෙලා? පැතුම් ඇහුවේ ඇයට ටිකක් කිට්ටු වෙලා. එහෙම නෑ අවිති තරමක් ඔහුගෙන් ඈතට වෙන ගමන් කිව්වා. මට අවිති එක ටිකක් කතා කරන්න ඕනේ. පැතුම් මහත්ී ඒ ඇස්වල කඳුළු දිලිසෙනව ඔහු දැක්කා. මොනද? අවිති චකිතයෙන් වගේ ඇහුවා. මං කෙලින්ම කියන්නම්කෝ කියලා පැතුම් කතාවට මුල පිරුවා. අවිති පුදුමයෙන් වගේ ඔහු කියන්නට සැරසෙන දේ ඇසීමට මෙන් පැතුම් දිහා බලාගෙන හිටියා. අවිති පැතුම් කියන දේ පිළිගන්න ලෑස්තියිද? අපි අහමු ඊළඟ කොටසින්.